2019 अपे रटे उपदू मुलुदाने सीयट पनस्तुना गे इहलम दानेतीन सीयट विस्सका एक सीयट तिस्सटा गे सीयट दहायग्गा अभी एक दंडवा मे देशपालने संबंध सीयट एक पमन तमाय ए समस्त दाने वैडि प्रतिलाभ लाभ इतकोट पहलम आदायम लाभी जनतावट तमंगे जीवन तत्व पात्वागने अन्न बैरी तत्व तमाय दिदास दहनमे तिब्बे दिदास दहनमे मे लिबरल पालक्यो अपिट कियनवा दारिद्रतावे कियन्ने याम किसी मिलमट्टमकट वडा पहल आदायमक लबन जीवित किया तो ए काले हटियट रुपियाल विसिहद्दाहक पौलेट तीनवा नंग एगोलो कियनवा मे पौल दुप्पत् नै किया तो रुपियाल विसिहद्दाह एक बलान्ने इताम अवम प्रमाणे कैलरी प्रमाणयक आहार जीवित एकतु करगन्न पुलुवन्द बैरिद कियन तत्त्वय ए वेनकोट अपे रटें सीयट दाहतर कितर जनतावा केहेम हिटिया ए काले वेनकोट सीयट दाहतक जन दारुव प्रमाणय ऊन पोषणेन हिटिया इट पास्से एगोल्लो मैति करपु आर्थिक अर्बुदे एगोल्लो मैति करपु उद्दमने एगोल्लो मैति करपु मे खेदवाचकें पास्से अद मे तत्ते हात्पसिम्म वेनस वेला तियेनवा ए काले 2019 सामान्य पौलकट रुपयाल हेट एक दिया जीवत्ते एक सामान्य कालबीला याम किसी अध्यापन लबागेन याम किसी विनोदास्यक लबागेन विदुलिय लबागेन वतुर लबागेन याम किसी सामान्य जीवन तत्व है भाई एक काले रुपयाल हेट एक दिब पाउल हिटी लंका सीएट पना है एक सापेक्ष आर्थिक सापेक्ष दिदास दहनमी सीएट पना जनता दुखें तमा इंदलती तमंट आवाश्यकर्ण सप संपत् लागण बे आयोजन करण बे नव व्यापार आरंभ करण बे लमेट अध्यापन अद्दीन बे अवश्य सौख्य लंगा कर बे अद ए रुपयाल हेटेक दाहे लागत बांड हा सेवा रुपया लेक लक्ष विसी तुंदा हा क्यों लंगा कर वेडी देवल ने हाल किलो तीस काय होल की डी पहालवाय अध्यापन टेकाले रुपयाल देदा हाई දැන් අධ්‍යාපන දෙදහයෙන් කරන්න බෑ ඒ කාලේ විදුලියට සහ තාක්ෂණයට රුපියල් 4000යි අදේ ගාණින් කරන්න බෑ ප්‍රවාහන වේදන් සියලු දෑම වැඩි කළා එතකොට අද මේ ආදායම ළඟා කරගන්න පුළුවන් ලංකාවේ ඉන්නේ සමස්ත පවුල් වලින් 30%ක් විතර ඒ කියන්නේ සාපේක්ෂ දරිද්‍රතාවය දෙගුණකින් වැඩි වෙලා සමාජය ඉතාමත් ගැඹුරු තැනකට පත් වෙලා එතන මේ ආර්ථික ක්‍රමයේ තවදුරටත් මේගොල්ලෝ කරන්නේ සුළුහා මැද පරිමාණ ව්‍යාපාර ටික වට්ටලා අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ දේවලුත් පෞද්ගලීකරණය කිරීමට ලක් කිරීම. ඉතින් මෙතන ඉන්නවා ව්‍යාපාරිකයෝ, දීවරයෝ ඉන්නවා, නිෂ්පාදකයෝ. අපි ගත්තොත් එහෙම ඇත්තම භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන මිනිහට මනුස්සයට මිලක් ලැබෙන්නේ නැහැ. ගොවියට මිලක් ලැබෙන්නේ නැහැ, දීවරයට මිලක් ලැබෙන්නේ නැහැ. හැබැයි පාරිභෝගිකයට පාරිභෝගිකයට හැම භාණ්ඩයක්ම මිල අධිකයි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ආර්ථික ක්‍රමය ඇතුලේ නිෂ්පාදකයා නැත්තම් මහන්සි වෙන දීවරයා, ගොවියා, කර්මාන්තේ වැඩ කරන දරුවා ඒ සියලු දෙනාගේ ශ්‍රමයෙන් ධනෙ උත්පාදනය කරන්නේ අතරමැදි පිරිසක්. ඒ කියන්නේ මාළු ටික කන්න අඩුවට හම්බෙන්නෙත් නැහැ, ගොවියට මාළු වලට හොඳ මිලක් හම්බෙන්නෙත් නැහැ. මේක තමයි මේගොල්ලෝගේ ආර්ථික ක්‍රමය. දැන් මීට කලින් කතිකියෝ කතා කරා ඉස්පිරිතාලෙට යන්න බයයිලු. ඉස්පිරිතාලෙට යන්න බය කරන්නේ කවුද? දැන් CPC එක, ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක, බැංකුව පෞද්ගලීකරණය කරනවා කොහොම අපිට පේනවා. අපිට ඒක පේනවා. රාජ්‍ය අයිතිය තියෙන එක පෞද්ගලික සමාගමකට ලබා දෙනවා. අධ්‍යාපනයේ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන්නේ එහෙම නෙමෙයි. අපිට ඉස්කෝලේ පා කරනවා. ඉස්කෝලේ පහසුකම් අඩු කරනවා. ඒතර අම්මල තාත්තල මොකද කරන්නේ? මගේ දරුවට අධ්‍යාපනය දෙන්න ඕනේ කියලා ප්‍රයිවට් ඉස්කෝලයක් හොයනවා. ප්‍රයිවට් කඩයක් හොයනවා. එයි ඒ. තමන්ගේ දරුවට ආදරේ අධ්‍යාපනය කියන්නේ මූලික අයිතියක්. එතකොට ඒකෙනුත් තමන්ගේ පොකට් එකෙන් තමයි නැත්තම් තමන්ට කන්න බොන්න තියෙන ධනේ තමන්ගේ පවුලේ ධනයෙන් තමයි ඒකටත් වියදම් වෙන්නේ ඉස්සරහට. මේක තමයි කරගෙන යන්නේ මේ අර්බුදය ඇතුලේ.
සෞඛ්‍යගතත් ඒ විදිහටම තමයි අපිට තිබ්බ ලංකාවේ තිබ්බ හොඳම ලෝකේ තිබ්බ හොඳම සෞඛ්‍ය පද්ධතියක් පහුගිය දශක 3ේදී බිඳවට්ටලා ප්‍රාථමික සෞඛ්‍ය බිඳුවට බිඳවට්ටලා දැන් අපිට කියනවා ආණ්ඩු ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ ආණ්ඩු ඉස්පිරිතාලට යන්න බය වෙන්න ඒ නිසා ඕගොල්ලෝ පෞද්ගලික අංශයට යන්න කියලා මේක හිතාමතා සංවිධානාත්මකව කරන වැඩක් පහුගිය අවුරුදු 4 ගත්තොත් ලංකාවේ ලොකුම පෞද්ගලික ඉස්පිරිතාල නැත්නම් පෞද්ගලික සේවා සපේන සෞඛ්‍ය සේවා ආයතනවල ලාභ ඉහළ ගිහින් තියෙනවා විකුණුම් ප්‍රමාණය දෙගුණකින් විතර වැඩි වෙලා තියෙනවා මොකද ජනතාව නොදැනුවත්වම තල්ලු කරනවා සෞඛ්‍යට මිලක් ගෙවන්න කියලා ලෝක නිර්ණායකයක් තියෙනවා සෞඛ්‍යට out of pocket expense කියලා ඒ කියන්නේ සෞඛ්‍ය සඳහා ජනතාව තමන්ගේ පසුම්බියෙන් කොතරම් වියදම් කරනවද කියලා ලංකාවේ 2019 වෙනකොට මේ ප්‍රමාණය 150 ඒ කියන්නේ සෞඛ්‍යට රුපියල් 10000ක් වියදම් කරා නම් 5000ක් අතින් ලෝකෙ දියුණුම රටවල් වල මේක 12යි 8යි 7යි 9යි කියුබාවේ 8.9 කියලා අතින් වියදම් කරන්න ඕන ප්‍රමාණය මේ අර්බුදය ඇතුලේ අපි තාම ගණනය කිරීමක් කළා නෑ ඒක දැන් 160ට 70වටත් ගිහිලා ඉස්සරහට පාලකයා කියනවා සෞඛ්‍ය සඳහා උඹලම වියදම් කරගනින් මේ ආර්ථික ක්‍රමය ගැන මම කියන්නා මේකයි මේ ආර්ථික ක්‍රමය ඇතුලේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට තැනක් නෑ ලොකුම එක්කෙනාට තමයි තැන තියෙන්නේ ලොකුම බෝට්ටුවට බෝට්ටු 1000ක් හිමිනම් ඒ සම්පූර්ණ ආයතනය තමයි මේ මුහුදේ තියෙන මාත්‍ සම්පත හිමි වෙන්නේ ඒක ලංකා ව්‍යාපාරිකයෙක්ට බැරි නම් වෙන රටක ව්‍යාපාරිකයෙක්ට තමයි හිමි වෙන්නේ. අපිට හිමි වෙනවා බෝට්ටු වල වැඩ කරන්න කම්කරු සේවය. අපිට පුළුවන් දැන් ඒ අවශ්‍ය කරන පහසුකම් සපයන්න අපේ දරුවන් ඉස්සරහට කම්කරු සේවයේ යොදවන්න අපේ දරුවන්ට බෝට්ටු පදින්න බෑ මොකද මහා පරිමාණ ව්‍යාපාරයකට මේක ලබා දෙන්න ඕන. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත පහුගිය අවුරුදු 2 ඇතුළත වැහිලා ගියාට ඉල්ලුම අඩුුන්නේ නැහැ. මිනිස්සුවේ භාණ්ඩ සේවා ඉල්ලුවා. ඒ ටික ළඟා කරගත්ත මහා පරිමාණ ව්‍යාපාර. ඒ තරඟකාරීත්වය තිබ්බ තැන් ඊළඟට ලෝකෙ වැඩිම ධනයක් උත්පාදනය කරගන්න පුළුවන් දේ තමයි පොදු භාණ්ඩ හා සේවා සැපේ. ලෝකෙ පොදු භාණ්ඩ හා සේවා කියලා જાතිය තියෙනවා. ඒව රජේ මැදිහත් වෙලා දෙන්නේ සමාජයට සාධාරණයක් වෙන්නත් අදිලාභ ලබා ගන්න බැරි වෙන්න. එතකොට මේ පොදු සේවා දෙක තමයි ලෝකයේ ඉතාමත් ඉහළින් ලාභ උපරිම කරන්න පුළුවන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය. ඒතර මේ නව ලිබරල්වාදයේ අවසානයට එන්නේ පොදු භාණ්ඩ හා සේවා සියල්ල පෞද්ගලික ප්‍රාග්ධනය අතරපත් කිරීමත් ඊළඟට ඉඩම් පෞද්ගලික ප්‍රාග්ධනය අතරපත් කිරීමත් තමයි. මේ වැඩපිළිවෙල තමයි රනිල් වික්‍රමසිංහ ඒජන්තෙක් විදියට සිදු කරගෙන යන්නේ. එහෙම නැතුව මේ රට හදන්න වැඩපිළිවෙලක් රටේ නිෂ්පාදනය වැඩි කරන්න වැඩපිළිවෙලක් ලෝක සංවර්ධනයේ වෙච්ච අනෙකුත් රටවල් දකුණු කොරියාව සිංගප්පූරුව ජපානය නව ශ්‍රීලන්තය ඒ වගේ ලෝක ඉදිරියට ආපු රටවල් චිලි දේශය ආජන්ටීනාව ඒ ඉන්දියාව ඒ වගේ චීනය වගේ රටවල් අනුගමනය කරපු නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ ඒගොල්ලෝ දිගින් දිගටම කියනවා අපි සේවා ආර්ථිකයක් කරමු කියලා. මොකද්ද මේ සේවා ආර්ථිකය කියලා කියන්නේ? සේවා ආර්ථිකය කියන්නේ ප්‍රාග්ධන හිමියන් කීප දෙනෙක් සේවා සපයනවා අපිට ශ්‍රමය පමණයි සපයන්න තියෙන්නේ. අන්න ඒක නිසා තමයි දැන් අලුත් කම්කරු නීති හඳුන්වලා දෙන්නේ. ඒ කියන්නේ ශ්‍රමය කොල්ලකෑමට අවශ්‍ය කරන පහසුකම් සපයා දීම. මේ දක්වා කම්කරුවන්ට අයිතියක් තිබ්බා. කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් කරන්න අයිතියක් තිබ්බා. අසාධාරණයක් වුණොත් රජයේ වගකීමක් තිබ්බා හෙටින් පස්සේ ටිකක් නැතුව යනවා එතකොට අපිට පුළුවන් කියන මුදලට පැය ගන්නට වැඩ කරන්න ඉල්ලුම සැපෙමු මත ඒ කියන්නේ අතීත ලෝකයේ තිබ්බ වහල් වෙලදාම ඒ විදිහටම නූතන ලෝකයේ පතිත වෙනවා ඉතින් මේවා අපිට කියනවා මේ ආලුත් ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා හද්ද පරණ ආර්ථික ප්‍රතිසංස්කරණ මුළු ලෝකෙම ප්‍රතික්ෂේප කරලා තියෙනවා මොකද නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් රටවල් දියුණු කරන්න බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි. නමුත් තව දුරටත් ඒවා කරපින්නාගෙන අපේ රට මෙතනනුත් එහාට තව දුරටත් ඒවා කරපින්නාගෙන අපේ රට මෙතනනුත් එහාට දාන්න මෙතනනුත් එහා අගාධයක දාලා අර මං කිව්වා වගේ
නිරපේක්ෂ දරිද්‍රතාවයෙන් නෙමෙයි සාපේක්ෂ දරිද්‍රතාවයෙන් හැමදාම ජනතාවගෙන් බහුතරයක් රඳවාගෙන ඉතාමත් සීමිත ව්‍යාපාරික පැලැන්තියට සියලුම සමස්ත වෙළඳපොළ අත්කප් කර දීමේ ව්‍යාපෘතියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අවසානයේ ගත්තාම මේ රට අර්බුදයට පත් කළා ඩොලර් බිලියන 84ක් ලෝකෙට ණය දාලා ණය කරලා ඒක පියව ගන්න දැන් බලන්නේ වැඩ කරන ජනතාවයි. කොහොමද වැඩ කරන ජනතාවගෙන් ඒක පියව ගන්න? එදිනෙදා වැඩ කරලා කුලියක් හොයාගෙන ජීවත් වෙන මිනිස්සු මාසික වැටුපට වැඩ කරන මිනිස්සු ඒ හැමෝගෙම ආදායමට සාපේක්ෂව ඉතා ඉහළ වැට් බද්දක් අය කරනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ බඩු භාණ්ඩ ගෙදර අරන් යනවනම් ඒ ගෙදර අරන් යන හැම භාණ්ඩයකටම මේ දූෂිත පාලකයාට 112ක් ගෙවනවා. කැමැතිද? ඒගොල්ලොන්ගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යන්න, ඒගොල්ලොන්ගේ හොරකම පවත්වාගෙන යන්න, ඒගොල්ලොන්ගේ වංචාව පවත්වාගෙන යන්න ඕගොල්ලෝ ගෙදර පාවිච්චි කරන හැම බඩුවකින්ම 112ක් ගෙවනවා. ඊළඟට අපේ රටේ වෘත්තිකයෝ හිටියා රුපියල් ලක්ෂයට වැඩි ආදායම් ලැබලා ලංකාවේ ඉන්නම් වෙන රටකට යන්නේ නැතුව මේ රටේ කොහොම හරි ඉන්නම් කියපු වෘත්තිකයෝ. ඒ සියලුම වෘත්තිකයන්ට 124 ඉඳලා 136 දක්වා බදු අය කරන්න පටන් ගත්තා. දැන් මේ වෘත්තිකයෝ කල්පනා කරනවා ලක්ෂ 10ක් හොයන්න පුළුවන් ලංකාවේ ඉඳලා ඇයි 336000ක් මාසිකව මේ හොර රැලට දෙන්නේ කියලා. මේ මිනිස්සු යනවා. ඒත් වැඩ කරන ජනතාව ඊට පස්සේ ලංකාවේ වැඩ කරන ජනතාව එකතු කරලා තිබ්බා තමන්ගේ සල්ලි නැත්නම් තමන්ගේ ධනය ඉතුරුමක් විදියට තමන් විශ්‍රාම ගියාම තියෙන එකම ඉතුරුම විදියට EPF එක. සේවක අර්ථසාධක අරමුදල, සේවක බාරකාර අරමුදල. ඉතින් මේ සේවක බාරකාර අරමුදලේ ඕගොල්ලෝගේ ලක්ෂ 10ක් තිබ්බනම් ඒ ලක්ෂ 10ට ලැබෙන්න තිබ්බ රුපියල් 13000 වෙනුවට වාර්ෂිකව ලක්ෂදා 130000ක් වෙනුවට ආණ්ඩුව යෝජනා කරනවා ලබන අවුරුද්දේ ඉඳලා රුපියල් 90000ක් දෙන්නම් කියලා. ඒකෙනුත් කොල්ල කෑ. ඒ කියන්නේ සේවක අර්ථසාධක අරමුදලේ ඕගොල්ලෝගේ තිබ්බ සල්ලි ඕගොල්ලෝ දන්නව ඒ සල්ලි එළියට ගන්න පුළුවන් අවුරුදු 55න් විතරයි. අවුරුදු 55කින් එළියට ගන්නකොට අනිවාර්යෙන් මේ පාලකයා ඒ සල්ලි වල වටිනාකම බිඳුවටම බස්සලා තියෙයි. මොකද ගිය අවුරුද්දේ ලක්ෂ 10ක් තිබ්බනම් ඒක මේ අවුරුද්දේ 2018 19 ලක්ෂ 10ක් තිබ්බනම් 2023 ලක්ෂ 10 එළියට ගන්නකොට ඒකේ වටිනාකම ලක්ෂ 3ක්වත් නැහැ. බඩු මිල වැඩි වෙලා, ගෙවල් හදන්න යන වියදම් වැඩි වෙලා, වාහන මිල වැඩි වෙලා, ඕගොල්ලෝ මෙච්චර කාලයක් දාඩිය මහන්සියෙන් එකතු කරපු EPF එකේ වටිනාකම ආණ්ඩුව විනාශ කළා. ඒතර මේ පාලකයන්ට තව දුරට මේ ඵලයේ සිටින්න ඔවුන් බර මේ සම්පූර්ණ බර දාන්නේ වැඩ කරන ජනතාවට. හැබැයි කිසිම පැකිලීමක් නැහැ අර ධනපති පන්තිය ආයෝජකයන්ට ඒගොල්ලොන්ගේ පොලි අනුපාත අඩු කරන්නේ. බදු නොගෙවපු වාර්ෂිකව රුපියල් බිලියන 900ක බදු නොගෙවන්න ඉන්නවා ඒ අයට කිසිම හානියක් නැහැ. අපේ රටේ බදු මුදල් අත්නොමතික විදියට පාවිච්චි කළා වංචා කරපු දේශපාලඥයන්ට කිසිම හානියක් නැහැ. මෙන්න මේ ක්‍රියාවලිය ඔගොල්ලෝ හරියට තේරුම් ගන්න ඕනේ. මේ සියලුම බර නැවත පටවලා තියෙන්නේ වැඩ කරන ජනතාව. ඒ නිසා අපිට මේ රට ගොඩ ගන්න නම් නව ආර්ථික දැක්මක් සහිත අදූෂිත දේශපාලනයක් සහිත කම්කරු ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරන වැඩ කරන පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය වෙයි. ඒ කියන්නේ වැරදි ආර්ථික මාර්ගය වෙනස් කර ගන්නත් ඕනේ, වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කර ගන්නත් ඕනේ. අන්න ඒ සඳහා ගොඩනගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්, ජනතා ව්‍යාපාරයක්, බහුජන ව්‍යාපාරයක් 2019 ඉඳලා ආරම්භ වෙලා තියෙනවා. ඒකට මුං අම්බානක බය වෙලා තියෙනවා. ඒ නිසා තමයි දිනෙන් දින ජනතා විමුක්ති පෙරමුණටත්, ජාතික ජන බලවේගයටත් මඩවලාද ගහන්නේ. දැන් සියලු දෙනාම එකතු වෙලා ඔවුන් පරාජය කරන්න උත්සාහ කරන්නේ ජාතික ජන බලවේගය. නමුත් ජාතික ජන බලවේගය ඒ පින්ම පැනල ඉවරයි. ඒ පින්මෙන් එළඹෙන ඕනම මැතිවරණයක ලංකාවේ වැඩ කරන ජනතාවට ජයග්‍රහණي ආරම්භ දෙන්නේ ජාතික ජන බලවේගය. asianmirror.lk